ස්වාමීන් වහන්සේ විශාකා උපාසිකාව සෝවාන් ඵලයට පත් වූයේ එසේනම් ඇය මෛත්‍රී බුද්ධ ශාසනයේදී නිවන් දකින බව නිවන් අවබෝධ කරගන්නා බව ඇතැම් ස්වාමීන් වහන්සේලා පැහැදිලි කරනවා. මේ පිළිබඳව ස්වාමීන් වහන්සේ කුමක්ද බුදුදහමට අනුව ඔබ වහන්සේට පැහැදිලි කළ හැක්කේ? නෑ නෑ, විසාකා උපාසිකාව කොයි කොතනකවත් සූත්‍රගත ධර්මයක මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් දකින්න බලාපොරොත්තු ඉන්නවායි කියලා එක වචනකින්වත් සඳහනක් නැහැ. තේන්න. මොකද ඔය හේතුන් නිසා මොකද මේ අපි සූත්‍රගත ධර්මයේ නෙමෙයි පරිහරණය කරන්නේ. තේන්න. එක එක පතපොත එක එක දේවල් පරිහරණය කරලා නිරේතුරුව නොවන නැති ප්‍රශ්න ඇති කරගෙන අපිත් විදර්ශනා නුවණ තව තව දුරස් කරගන්න. කිසිම සූත්‍රගත ධර්මයක විසාකා උපාසිකාව මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය දක්වා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම ප්‍රමාද කරනවායි කියන කාරණයක් කොතනකවත් සඳහන් වෙලා නැහැ. තේරුණාද? ඒ නිසා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නැවත පහළ වෙන්න අවම වශයෙන් තව අවුරුදු 125කට වැඩි කාලයක් යනවා. පරමාශ අවුරුදු 80,000ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ කාලය වෙනකොට නෝනා කවදාක්වත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මාර්ගඵලලාභීන් මේ ලෝකේ ඉන්න විදියක් නැහැ. මොකද ඒගොල්ලෝ මාර්ගඵලලාභීන් ඉන්නවා නම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නෙමේ චතුරාර්ය සත්‍ය ලෝකෙට මතු කරලා ගන්න. ඒ කියන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගන්න පෙරාතුව උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පෙරාතුව ඒ කියන්නේ මේ ලෝකේ සෝවන් ණය සකෘදාගාමිකයෙක් ඉන්නවා. තේන්නා? ඒසා අගෞරවයක් නම් බුදුරජාණන් වහන්සේලාට කරන්න එපා. මේ නොදන්නා භාවය නිසා මේ ප්‍රශ්න මතුවේ. තේන්නා? ඒ නිසා නිරේතුරුව සූත්‍රගත ධර්මයන් පරිහරණය කරගෙන මේ කාරණේ ඉස්සරහට ගියොත් ඒ සූත්‍රගත ධර්මයනොත් නුවණින් ගලපලා අපි මේකට ගත්තොත් ওই ප්‍රශ්නේ මතුවේ. දැන් මාපදාන සූත්‍රයේ බොහොම පැහැදිලිව කියනවා අර සීකී බුදුරජාණන් වහන්සේගේ කාලේ දිව්‍ය ලෝකෙට ගිය බ්‍රහ්මයා හමු වෙන්නේ බුදුරජාණන් වහන්සේට. මේ බ්‍රහ්මතලයේ අනාගාමී බ්‍රහ්මතලයේ. ඉතින් හරි. එතකොට අපි දකින්න ඕනේ මේ දෙවි කෙනා අනාගාමී බ්‍රහ්මතලයට ගියේ බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරද්දී ඒ ධර්මය අහලා තමයි අධිගම ලාභියෙක් හැටියට මේ බ්‍රහ්මතලයට යන්නේ. එසව විසාකා උපාසිකාවක් වාගේ ඔය මෛත්‍රී බුදුරයන් වහන්සේ පහළ වෙනක උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඉන්නවායි කියන කාරණේ නෝනා කිසිම සූත්‍රගත ධර්මයක සඳහනක් නැහැ. තේන්නාද? සඳහනක් නැහැ. එතුමිය පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක කෙනෙක්, චෙරුවන් කෙරේ අචල සද්ධාව තුල හිටපු කෙනෙක්, සීල ආර සීලයක් හැටියට වැඩිව කෙනෙක්, පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින කෙනෙක්, එයා කවදාක්වත් නෝනා මෛත්‍රී බුදුරයන් වහන්සේ පහළ වෙනකන් නිවන් දකින්නෝ කියන චේතනාවක් සකස් කරගන්නේ. එයාට ඒ චිත්තය ඇති වුණත්, ඒ ප්‍රශ්නේ අහන කෙනාට ඒ චිත්තය නිත්‍ය වුණත්, ඇයට ඒ චිත්තය අනිත්‍ය වූ සංස්කාරය අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් පමණක්මයි. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ මේ අභිධර්මයේ පුහුණු වෙද්දී. අභිධර්මයේ පුහුණු වෙද්දී නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ එක අනතුරක් අභිධර්මයේ තුල මම දකිනවා. අභිධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක්. කිසිම ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ උන්වහන්සේගේ ශිෂ්‍ය පරපුර අරහා අභිධර්මයේ දිගින් දිගටම පවත්වගෙන ආවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් අභිධර්මය. ඒ නිසා යම් කෙනෙක් සූත්‍රගත ධර්මයන්ට දෙන යම් වටිනාකමක් තියෙනවා නම් ඒ වටිනාකමම අභිධර්මයටත් දෙන්න වෙනවා. දෙන්න ඕනේ. තේරුණා? ඒ නිසා මොනම හේතුවක් නිසාවත් අභිධර්මය කියන කාරණේ අපි එක වචනකින් හරි එක ලකුණකින් හරි පල්ලෙහාට දාන්න හදනවා නම් ඒ දාන මොහොතේම අපි සද්ධාවෙන් දුර්වල වෙනවා. මොකද ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආධර්මය. ඒ නිසා සූත්‍රගත ධර්මයට යම් වටිනාකමක් දෙනවා නම් ඒහා සමාන වටිනාකමක් අභිධර්මයට දෙන්න ඕනේ. කිසිම තර්කයක් නැහැ මේ පිළිබඳ. තේරෙනවද? නමුත් මෙතනදී අපි තේරුම් ගත යුතු තත්වයක් තියෙනවා. මොකක්ද ඒ තේරුම් ගත යුත්තේ? අභිධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දෙවියන්ට. ඕකයි ප්‍රශ්නේ. තේරෙනවද? මිනිස්සුන්ට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ විසාකා උපාසිකාවට අනේ පිරි සිටුතුමාට නකුල මාතා නකුල පියා උග්‍රගුරුපතිවරයාට දේශනා කළේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේට මුගලන් මහරහතන් වහන්සේට ආනන්ද මහරහතන් වහන්සේලාට ඒ උතුම් රහත් ඵලයේ උදෙසා අභිධර්මයේ දේශනා කළේ නැහැ. ඒ නිසා නිරේතුරුව මිනිස්සුන් උදෙසා නෙමෙයි බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කළේ. දෙවියන් උදෙසා. ඒ විශේෂ හේතුව තමයි නෝනා දෙවියන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් ශක්තිමත් වැඩි. දෙවියන්ගේ පින ශක්තිමත් වැඩි. මනුෂ්‍යයාට වඩා දෙවියාගේ පින ශක්තියෙන් වැඩි දෙවියාගේ ඉන්ද්‍රිය ධර්මයන් ශක්තිය නිසා තේරුම් ගැනීමේ හැකියාව වැඩි. එතකොට ඊට අදාළව තමයි බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දෙවියන්ට දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දෙවියන්ට දේශනා කළාට පස්සේ අභිධර්මය අහලා දෙවියන් දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් උතුම් අධිගමයන්ට පත් වුණා. මොකද ඒ දෙවියන්ට ඒ ශක්තිය තියෙනවා. තේන්න. නමුත් මනුෂ්‍යයාට ඊට අදාළ පින සහ ඊට අදාළ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශක්තිමත් භාවය අඩු නිසා බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයන් උදෙසා මේ චතුරාර්ය සත්‍ය අරහත් අංගික මාර්ගයේ දේශනා කරන්නේ.